කියන මේ කරුණු ටිකත් ජනතාවට නිවැරදි කරුණු ටිකක් දැනගන්න ඉතින් අවස්ථාවක් අපිට ලබා දුන්නට මේ මාධ්‍යයතන සියලු දෙනාම පැමිණිලා. දැන් මම විස්තර කරන්න දෙයක් නැහැ මේ වෙච්ච සිද්ධිය මුළු රටම දැක්කා. ජනවාරි 1 වෙනිදා ලෝකෙ කිසිම රටක ජනවාරි 1 වෙනිදා සුබ මොහොතින් කරන්න නැති වැඩක් අපේ රටේ ජනවාරි 1 වෙනිදා සිද්ධ වුණා. ඇත්තරම නීතිය අමුමේ උල්ලංඝනය කරමින් කරපු මේ මහා විනාශය. අයිතර මේ රටේ හැම මිනිහෙක්ම අදවතක් තියෙන දැනෙන හැම මිනිහෙක්ම කම්පා වෙනවා මේ කරපු අපරාධේ මොකක්ද මේ කරපු විනාශය. දැන් මොකක්ද මේ හෝටලේ සෝල් බීච් මේ හෝටලේ කඩා ඉවත් කරන්න මොකක්ද මේ දෙන හේතුව මේක වෙරළ තීරයේ අනවශ්‍ය නිදි කිරීම. ඒතර මං අහනවා මේ වෙරළ තීරයේ අනිත් හෝටල් ඔක්කොම එනං ඒ නිසි අවසරය අරන් නිදි කරලා තියෙන කියලා ඒකත් පරීක්ෂා කරලා බලන්න ඕනේ. අනවශ්‍ය නිදි කිරීම මේක කිසිම අනවශ්‍ය දිගිරීමක් මම අවුරුදු 1මාරක් මේ හෝටලේ දිගිරීම කටයුතු කරා. කිසිම අනවශ්‍ය දිගිරීමක් මේ හෝටලේ සිදු වෙන්නේ නැහැ. මේ වෙරළ සංරක්ෂණ වෙරළ සම්පත් කර්මනාකර දෙපාර්තමේන්තුවේ 2022 12 වෙනි මාසේ 10 වෙනි දින මාහට මේ හෝටලේ දිගිරීම කටයුතු කරගෙන යන්න යම් වෙරළ නීති රීති වලට අනුකූලව. ඒ කිසිම මේ නීති රීතියක් මම උල්ලංඝනය කරලා නැහැ. මේ මට ඉදිරිපත් කරපු ලිපිය. මේ ලිපිය මට වෙරළ සංරක්ෂණයේ ඉදිරිපත් කරු බවට සාක්ෂි අවශ්‍ය නම් වෙරළ සංරක්ෂණ අමාත්‍ය දරු අරුන්දික බණාන්දු ඇමතුමා මම දැනුත් එතුමා තමයි වෙරළ සංරක්ෂණ අමාත්‍ය රාජ්‍ය අමාත්‍යුරේ ඉන්නේ. එතුමාගෙන් විමසන්න පුළුවන් මේ ලිපිය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නෙමෙයි ඉදිරිපත් කරේ. එවකට වෙරළ සංරක්ෂණ රාජ්‍ය ලේකම් හිටියේ අනිල් විජේසිරිස. ඒතර එතුමාගෙන් අහන්න පුළුවන් මේ ලිපිය අමාත්‍යංශයේදී මට බාර දුන්නේ මේ ලිපිය කවුද කියන එක. මේ ලිපිය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව තමයි නිකුත් කරේ කියන එක එතුමාලගෙන් විමසන්න පුළුවන්. ඒතර මම මේ ලිපිය තියාගෙන මේ ඉදිකිරීම කරේ මට දීපු අවසරෙත් එක්ක. ඒතර මම නීතිය විරුද්ධව මේක ඉදි කරා නම් මම අවුරුදු 1මාරක් මේ ඉදිකිරීම කරගෙන යනකොට ඒගොල්ලෝ ඇවිල්ලා මට දැනුවත් කරලා අවස්ථාවක් දෙනවා. ඕජේ යනකොට වඩක් කෝස් වෙලා මේක තමයි. ඒතර මට මේක අනවශ්‍ය ඉදිකිරීමක් නක් මේ හෝටලේ අවුරුදු 1මාරක් තිස්සේ ඉදි කරා යනකොට කිසිම වෙළඳසාරක් නිලධාරියෙක් කියලා අපිට කිව්වා දෙනවා මේක නවත්තන්න කියලා. මේක අනවශ්‍යයි ඔයගොල්ලෝ කරන්න එපා කියලා. එහෙම කරේ නැහැ. මේ හෝටලේ 2023 සැප්තැම්බර් මාසේ 24 වෙනිදා විවෘත කාලත් මාස 3ක් ගත වුණා මේ සිද්ධිය පළවෙනිදා මේක මේ කඩාවැටීම් දමනකොට. ඒතර මේ කඩාවැටීම් දමනවා නම් ඒකෙත් වෙරළ සංරක්ෂණයේ නීති රීති කෝකේනසක් තියෙනවා. වෙරළ සංරක්ෂණයෙන් කඩලා ඉවත් කරන්න පුළුවන් වෙරළ සංරක්ෂණයට අයිති කොටස් පමණයි. ඒගොල්ලන්ගේ වෙළඳ සාක්ෂණයේ සීමාවක් තියෙනවා. ඒගොල්ලන්ගේ රෙසර්වේෂන් ඒරියා එකක් තියෙනවා. ඒ කොටස් විතරයි කඩන්න පුළුවන්. මේකේ වැඩි කොටසක් අයිති වෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවට. ඒතර මට දුම්රිය දෙපාර්තමේන්තුවේ මම ඒ සඳහා ඒ අවශ්‍ය බදු මුදල් ගෙවලා මේ මට දුම්රිය දෙපාර්තමේන්තුවේ ලබා දීපු ලිපිය. මේ දුම්රිය දෙපාර්තමේන්තුවට මම 25,55,000 ගෙවලා තියෙනවා. ඒ ගිය වර්ෂය සඳහා මේ ඒ දුම්රිය දෙපාර්තමේන්තුවේ කොටස බදු ගැනීමට වසරකට. මේ ඒ ලබා දීපු ගෙව්ව රිසිට් මේ තියෙනවා. හරි මේ ඒ ලබා දීම දුම්රිය දෙපාර්තමේන්තුවේ අවසර පාත්‍රය. ඒතර මේගොල්ලෝ මේක කඩන්න පටන් ගන්න කොහෙන්ද? මේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයිති කොටසින් තමයි මේගොල්ලෝ කඩන්න පටන් ගන්න. මේ වෙරළ සංරක්ෂණ අයිති කොටස් නෙමෙයි ඔක්කොම කඩලා තියෙන දුම්රිය දෙපාර්තමේන්තුව අයිති කොටස්. ඒතර මේක එහෙනම් නීතියානුකූල කාර්යයක්ද මේ කරේ? හරි. ඒතර මේක කඩනවා නම් හරි මේක ඇවිල්ලා මම දකිනවා මාධ්‍යයේ උසස් පොලිස් නිලධාරීන් නා වහලා තියෙන්නේ. කවුරුත් නෑ කඩමු. ඉතින් මේක මේ අර හොරු පයින් වගේ වැඩක් නේ කරේ. හරි මෙතන මේ මගේ අහිංසක සේවක මණ්ඩලයක් ඉන්නේ 92ක සේවක මණ්ඩලයක් ඉන්නවා. අමතර වැඩ කරන මේ වෙරළ සුද්ධ කරන පිරිපාදු කරන 101ක් සේවකයෝ ඉන්නවා. ඒතොර මේ අහිංසක මේ සේවකයෝට එරෙහිව අර අච්චර ලොකු කැරලි මර්ධන හමුදාවක් එනවා. ඒක මේ මොකද්ද මේක පාවක්තන්ගේ එච්චර අවනීතිය. ඉතින් මේක මේ හෝටලෙට ආපු හැම මිනිස්සෙම කම්පා වෙනවා මේ. ඊට පසුව මම මේ හෝටලේ පවත්වා ගන්න ව්‍යාපාරයක් වශයෙන් දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ මේක ව්‍යාපාරයක් වශයෙන් මේ ස්ථානයේ පවත්වා ගන්න මම මේකට අවදාළ වෙළඳ බලපත්‍රය ලබාගෙන තියෙනවා. මේ වෙළඳ බලපත්‍රය ලබාගෙන තියෙනවා. මේ වෙළඳ බලපත්‍රයේ ට්‍රේඩ් ලයිසන්ස් එකක් නැතුව නෙමෙයි මම මේ ව්‍යාපාරය කරගෙන යන්නේ. එතකොට මම මේ හෝටලේ සියලු ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයට ඉදිරිපත් කරලා ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ අනුමැතිය මම මේ හෝටලේ සඳහා ලබා ගන්න තියෙනවා. මේ සංචාරක මණ්ඩලයේ අනුමැතිය. මේක A grade එකේ. ඒ කියන්නේ A ශ්‍රේණිය අවන්හලක් ලෙස තමයි සංචාරක මණ්ඩලය මේ හෝටලය සම්පූර්ණයෙන් අනුමත කරලා තියෙන්නේ. A ශ්‍රේණිය අවන්හල. එතකොට මේ සුරාබාදු දෙපාර්තමේන්තුව. සුරාබාදු දෙපාර්තමේන්තුවේ මේ හෝටලයට නිකුත් කරපු සුරාබාදු බලපත්‍රය. මේවා නීතියානුකූල නැත්තම් මේ හෝටලේ විවිධානුකූල නැත්තම් මේවා ඉදිරිපත් කරේ අපිට කොහොමද? මේ අපි නීතියානුකූල කරපු නිසා මේවා ඉදිරිපත් කරේ. මේක මුලින්ම කරේ. එතකොට මේ ටුවරිස්ට් බෝඩ් එකට ආයේ හෝටලයක්. මෙහෙම කඩනකොට සංචාරක මණ්ඩලයෙන් විමසීමක් කරාද? මේ ඔයගොල්ලන්ගේ හෝටලයක් මෙහෙම කරන මේ කඩයිවත් කරන ඔයගොල්ලන්ගේ අදහස මොකද්ද? එක්ක මේක සංචාරක මණ්ඩලයට පවර ගන්න තිබ්බා. මේ රටේ ජාතික ධනයක් මේ අපිත් මේ වේදම් කරේ. මේක මුලින්ම අපිට මඩ ගැහුවේ. හරි මේක මේ ඩුබායි රටේ සංගව සිටින ඈ මේ වද්‍රව්‍ය යාලංකාරයක තමයි මේ හෝටලය. ඉස්සෙල්ලාම අපිට ගැහුවේ ඒ ලේබලෙ. විශේෂයෙන් කියන්න ඕනේ මේක මේ සෝල් බීච් කියන්නේ සමාගමක්. මේක කම්පැනි එකක්. මේ කම්පැනි අපි අධ්‍යක්ෂක මණ්ඩලයේ 4 දිනක් ඉන්නවා. හරි මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ 4 දිනක් ඉන්නවා මේ අපේ කම්පැනි රෙජිස්ට්‍රේෂන්. ඒ 4 දිනාගෙන් ඩුබායි රටේ ඉන්නේ මේ රිෆා මොහමඩ් රිෆා. මේ මගේ කම්පැනියේ මෙයා ප්‍රධාන direktor කෙනෙක් සහ මෙයා මගේ ප්‍රධාන ඉන්වෙස්ටර් කෙනෙක් මේ කම්පැනි. මෙයා තමයි ඩුබායි රටේ. ඔව්. එතකොට මේ රිෆා මේ හැංගිලා නැහැ නේ මේ ඩුබායි රටේ සංගව සිටින කෙනෙක් අද මේ පෞද්ගලික අස්වල මේ මාධ්‍ය වල මෙයා දැක්කා. ඒතර මම අතරම රිෆාට කියනවා මේ අපිට ප්‍රශ්න තිබ්බේ මේකට මේ අපි මුදල් දෙවුව හැටි. හරි මේ තාම නීතියානුකූල නීතිගරුක ගුණහපත් ව්‍යාපාර කරන ව්‍යාපාරිකයෙක් මේ. එයා මේ රටට අත්‍යවශ්‍ය මොහොත තමයි මේ සංචාරක කර්මාන්තර මේ මුදල් දෙන්නේ. හරි සංචාරක කර්මාන්තය දියුණු කරන්න අත්‍යවශ්‍ය මොහොත. ඒතර මම මේ රටේ අවුරුදු 30ක් විද්‍යා ගුරුවරයෙක් හිටපු ජනප්‍රියම. මම පසුගිය වසරේ තමයි මේ කියන්නේ තාමත් මම මේ ප්‍රසිද්ධ නාලිකාවක තාමත් এডুকেෂන් එකේ මම තාමත් මේ නාලිකාවේ විද්‍යා ගුරුවරයෙක් උගන්වනවා. ඒතර මේ රටේ වගේ කරගත් දහස් සංඛ්‍යා දරුවෝ ඉන්නවා. හරි මේ රටේ හරි දෙමව්පියෝ ඉන්නවා. ඒතර මේ රටේ මේ මගේ කරගත් දරුවෝ මේ දෙමව්පියෝ මාව දන්න මේ සමාජ මිනිස්සු දන්නව අවුරුදු 30ක් මම මේ රටේ මුදල් ලිපෙව්වේ. හරි මේ දරුවන්ට උගන්වලා මගේ පන්තිවල දහස් ගණන් ළමයි ඉගෙන ගත්තේ මේ රටේ හැම ගොඩාක් මේ අග නගරවල මම ටියුෂන් කරා. ඒතර මම ඒ උපයෝග මුදල් තමයි මගේ ළඟ තිබ්බේ. මම ඒවට මම පෞද්ගලිකව අපි අවුරුදු 20ක ඉඳලා මම බදු ගෙවනවා පෞද්ගලිකව මේ රජයට. මම ටියුෂන් කරන කාලේ අවුරුදු 20 ගණන් ඉඳන් මම බදු ගෙවනවා. ඒතර මම ඒ උපයෝග මුදල් වල මේ රජයට බදු ගෙවලා තියෙනවා. එතකොට මම ටියුෂන් කරලා හම්බ කරපු සල්ලි තමයි මම මේ ව්‍යාපාර වලට යදෙව්වේ. එතකොට අපිව වෙන ලේබල් ගහනවා මේ ඒතර ඒ ලේබල් එක සාර්ථක උච්ච නැත්තර තමයි මේ ව්‍යාජ ලේඛනයක් කියන්නේ. හරි මේ අපිට මට ඇවිල්ලා ඉදිරිපත් කරන්න කිව්වා මේකේ ලියකිවිලි. මම දෙහිවල පොලිසියට මමයි මගේ අනිත් අධ්‍යක්ෂකයා රිෆයි ගිහිල්ලා දෙහිවල පොලිසියට පැය 3ක් කට උත්තර දීලා මේ ලියකිවිලි සියල්ල ඉදිරිපත් කරා. ඒගොල්ලෝ මේ ලියකිවිලි සියල්ල අරගත්තා. අරගෙන ඊට පස්සේ දවසක හරි මටත් නොදන්නවා හරි මගේ ගෙදරට රාත්‍රී 9ට දෙහිවල පොලිසිය ගිහිල්ලා තියෙනවා. දෙහිවල පොලිසිය රාත්‍රී 9ට. ඒතර මගේ ගෙදර මිනිස්සු ආවට මිනිස්සු බය වෙනවා මේ ගෙදරට රාත්‍රී 9ට පොලිසියෙන් එනකොට. ඊට පස්සේ කෝල් කරලා කියනවා අපි මේ ගමනක් යන ගමන් පොඩ මේ යක්කල යන ගමන් ආවලු බලලයන්. මේ මාව බලලයන් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මම ගියා මම මේ හෝටලේ ඉන්නේ. එන්න. මම හම්බෙන්න. ඒ මගේ ටෙලිෆෝන් නම්බරේ දෙනවා ඔබතුමාලා මට කෝල් කරන්න තිබ්බා. හරි ඊට පස්සේ ඇවිල්ලා මගෙන් ඉල්ලනවා පෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කර ඔරිජිනල් ලියුම තියනවා. මම කෝ ඔරිජිනල් ලියුම තියනවා. මම ඒ වෙලාවෙම ලියුම ගෙනත් දුන්නා. ඒ ගෙනත් දුන්න ලියුම ඒගොල්ලෝ ගත්තා මේක අපිට ඕනේ කියලා. ඒ ලියුම ගත්තා. ඒ අරගෙන පහවදාම රාත්‍රියේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා විහෙල ඉසස් පොලිස් නිලධාරියෙක් පෙන්නනවා මේක ව්‍යාජ ලේඛනයක් කියලා. ඉතින් කොහොමද එහෙම කියන්නේ? මේක පරීක්ෂණයක් කරාද ව්‍යාජ ලේඛනයක් කියලා නඩුවක් පැවරෙව්වද? මේක පරීක්ෂා කරා. ඉතින් මේක ව්‍යාජ ලේඛනයක් නම් ඔබතුමාට ඉවසලා බලන්න පුළුවන්. වෙළඳ සංරක්ෂණ ඇමතිතුමාගේරෝ අමාත්‍යංශ ලේකම්තුමාගේරෝ එතුමාලා දන්නවා මේ ලිපිය ව්‍යාජ ලේඛනයක් නෙවෙයි ඒගොල්ලෝ ඉදිරිපත් කරපු ලේඛනයක්. අද මේ මම මේ ප්‍රොජෙක්ට් එක කරගෙන යන්න මම ප්‍රොජෙක්ට් රිපෝට් එක වෙරළ සංරක්ෂණ ඇමතුමාට යොමු කරා. ඒතර එතුමා ඇවිල්ලා නිරීක්ෂණ චාරිකාවක් ඇවිල්ලා මේක බැලුවා. බලනකොට මේ රටේ ටුවරිසම් හදන්න රටේ රස්සා දෙන්න මේ හොඳ ප්‍රොජෙක්ට් එකක් කරන්න. ඒ නිසා එතුමා කිව්වා මේකට ඔයා අවසර ඉල්ලලා ඒ ලීගල් ඉදිරිපත් කරන්න කියලා. මම අමාත්‍යාංශ ඉදිරිපත් කරා. ඒ අනුව තමයි මේකට අවසර දුන්නේ. ඉතින් අවසර දීපු එක තමයි මේ හදන්නේ. අනිත් එක ඒගොල්ලෝ මේක කඩන්න ආපු ලිපියල් ලෙස පෙන්නලා තියෙන මගේ නීතිඥවරුන්ට වෙරළ සංරක්ෂණ ජෙනරල්වරයා අධ්‍යක්ෂ ජෙනරල්වරයා නිකුත් කරපු ලිපිය. ඒ ලිපියේ කඩායිවත් කළ ස්ථානයේ ඇඩ්‍රස් එක තියෙන්නේ හරි 5910 කැම්බල් බෙස දෙහිවල. කඩායිවත් කළ ස්ථානයේ ලිපියේ තියෙන්නේ 5910 කැම්බල් බෙස. මේකේ අපේ තියෙන්නේ නම්බර 44 කැම්බල් බෙස දෙහිවල. කඩායිවත් කළ ස්ථානයේ අපි මේක දෙකක් පිටපෙන් එකයි කැම්බල්. ඔව් මේක එතකොට මේක කැම්බල් පෙදස තියෙන්නේ. මෙතන මේකේ ලිපිනේ සම්පූර්ණ වැරදි මේ කඩායිවත් කළ ස්ථාන ලිපිනිය. අනිත් එක මේ ලිපියට අසන්තබල තියෙන්නේ 2024 පළවෙනි මාසේ පළවෙනිදා ලිපියේ ඩේට් එක තියෙනවා. ඒතර පළවෙනි මාසේ පළවෙනිදා අසන් කරපු ලිපියකට අපිට ලිපියක් අන්නෝදී උදෑසන 9 වෙනකොට ඇවිල්ලා කඩන්න පටන් ගන්නවා. ඉතින් මේක අපි පෞද්ගලිකව දන්නවා මේ අවට ප්‍රධාන ප්‍රසිද්ධ හෝටල් දෙකක් අයිති කාටද කියන එක මිනිස්සු දන්නවා. හරි මේ රජයේ හිටපු ඉහළ පෙළේ නිලධාරියෙක්ට අයිති. හරි ඉතින් ඔහුගේ හෝටල් දෙකට පහුගිය මාස 3 තුල මේ සෝල් බීච් ආයතන අපේ මේ සේවක මණ්ඩලයේ දෙන සෝදශීලී සේවය අපේ මේ තියෙන ප්‍රණීත ආහාර පාන මේ ස්ථානයේ තිබෙන අලංකාර බව නිසා විශාල වශයෙන් පාරිභෝගිකයෝ මේ ආයතනයට ආවා. මේක විශාල වශයෙන් ක්‍රීඩිතමත් වුණා. ජාත්‍යන්තර වශයෙන් පව මේ ආයතනය. විදේශිකයෝ උදෑසන විශාල ප්‍රමාණයක් මේ ආයතනයට ආවා. ඉතින් මේක දරන් ඉන්න බැරි නිසා ඒ තමන්ගේ තියෙන රාජ්‍ය බලය යොදවලා ඒ පොලිස් බලය උපයෝගී කරගෙන හරි තාම අවනීතික ලෙස මේ කඩා ඉවත් කරා. ඉතින් මේක ඉවත් කරේ පෙළේ නිලධාරීන්ට ඒ ලැබිච්ච උපදේශ මත. ඒ උපදේශ ලබා දුන්නේ අපි දන්නවා පෞද්ගලිකව මේ හිටපු ඉහළම මේ රජයේ නිලධාරියෙක් තමයි මේ අවන්ඩල් දෙකක් අයිති. එවනම් මම අහනවා මේක නීති විරෝධී නා ගෝල් ෆේස් එකේ දාලා තියෙනවා. මම දැකලා තියෙනවා අර බැරකුඩා කියලා හෝටලයක් ගෝල් ෆේස් එකේ දාලා තියෙනවා. ගෝල් ෆේස් පික්ටරිය ඇතුලේ. ඈ? ඒතර ඒ බැරකුඩා එක ගෝල් ෆේස් එක ඇතුලේ දාන්න පුළුවන්ද? ඒක නීති විරෝධී නැද්ද එහෙනම්? ඒකත් නීති අනුකූලද? එහෙම යොදන්න. එතකොට මම දන්නවා මේ කරපු අසාධාරණේ. මට මේ මතක් වුණා ඔය කුරුණෑගල මේ රාජ්‍ය සභා මණ්ඩපය බෝණක බහුව රාජ්‍ය සභා මණ්ඩපය. මේ වගේම කිසිම හේතුවක් නැතුව ඒලා කඩා ඉවත් කරා. බෝණක බහුව රාජ්‍ය සභා මණ්ඩපය කැඩුවා. කඩලා මේ මාධ්‍යවල දුන්නා මේ කැඩුව අපිට අවශ්‍ය කැඩුවේ අන්තිමට කිව්වේ මොකද්ද එක්තරා ප්‍රසිද්ධ ඇමතිවරේ නගරාධිපතිතුමාගේ මයිලකටත් අපි අත තියන්න දෙන්නේ නැහැ කොහොම මේ කඩපු. දැන් මොකක්ද උනේ? තාමත් මේ රටේ ගරු අධිකරණය සහ නීතිය තාම සාදරයි. තාම මේ මිනිස්සු මේ රටේ තාම විශ්වාසයෙන් ජීවත් වෙන්නේ. ගරු අධිකරණය මොකද කරේ? ඒක අනවසර ඒ කඩා ඉවත් කරාට 4 දිනකට අවුරුදු 3ක සිර දඬුවම් කරා පෞද්ගලික ධනෙන් ඒ කඩා ඉවත් කරපුවාට ඔක්කොම ගෙවන්න අණ කරා ගරු උසාවියේ. මම හිතනවා මටත් ඒ වගේ සාධාරණ තීන්දුවක් ගරු අධිකරණයෙන් එයි. මේක කඩා ඉවත් කරන්න ඒ තීරණ කරපු හැම කෙනාගේම මම පෞද්ගලිකව මේ වෙච්ච විශාල අලාභයට මම ඒ වගේ උසාවි ගරු අධිකරණයට ගිහිල්ලා මට වෙච්ච අසාධාරණ මම කියනවා. හරි මගේ අධ්‍යක්ෂක මණ්ඩලයේ මේ අනිත් ප්‍රධානම මේකේ මගේ ඉන්වෙස්ටර් කෙනෙක් මේ ප්‍රොජෙක්ට් එකට රටට මේ ව්‍යාපාර දියුණු කරන්න මුදල් දෙව්වේ මේ මොහොමඩ් රිෆාත්. මේ මගේ වැඩ කරන සේවක මණ්ඩලයේ සියලු තොරතුරු 92ක් සේවකයෝ මේ මගේ ළඟ සේවක මණ්ඩලයේ වැඩ කරන 92ක් සේවකයෝ. ඉතින් මේ මිනිස්සුගේ ජනවාරි පළවෙනි අලුත් අවුරුද්දා සුබ මොහොතේ උදා වුණා. ඒ පළවෙනිද ඉඳලා මේ අහිංසක මිනිස්සුන්ගේ රස්සාවල් ටික නැති වුණා. හරි මේ සේවකයට කොච්චර ආහාර ද්‍රව්‍ය ඒවම සපයන සමාගම් මිනිස්සු සැපයුම් කරුවෝ කී දෙනෙක් ලක්ෂ ගාණක් සැපයුම් මුදල් ගාන සැපයුම් කරුවෝ. හරි ඉතින් මේ හැම කෙනාගේම ව්‍යාපාර නැති වුණා. හරි මේ හෝටලය කොච්චර අලංකාර හෝටලයක් ලෙසද පැවතුනේ කියලා මෙතෙන්ට ආපු මිනිස්සු දන්නවා. මේ තාම අලංකාර හෝටලයක් ලෙස මේ හෝටලේ පැවතුනේ. අපිට උසස්. හරි. මේ තාම මේ වෙරළ තීරයේ තිබ්බ. හරි. මේ වෙරළ තීරයේ තිබ්බේ තාම. මේ තාම අලංකාර හෝටලයක් මේ වෙරළ තීරයේ පැවතුනේ. හරි මේක අපි වෙනස්ම ගෘහ නිර්මාණ ශිල්පියක් යොදාගෙන මේ හෝටලෙ ඉදි කරලා තිබ්බේ. ඒක තමයි මේ ගොඩක් මේ පරිභෝගිකයන්ගේ සිද්ධාන්ත මේ හෝටලෙ තියෙන්නේ. වෙනස්ම ගෘහ නිර්මාණ ශිල්පියක් අපි යොදාගත්තා. හරි. මේ යොදාගත්ත හෝටලයක් මේ. නමුත් මේක කඩන්න මේ ආපු මේ හරි. එතකොට මේ අලංකාර හෝටලයක්. මේක කඩන්න ආවා වෙන්නයි මේ බැකෝ යන්ත්‍ර මම හිතන හතරක්ද කොහෙද ඇවිල්ලා තිබ්බා. බැකෝ යන්ත්‍ර හතරක් කියලා තිබ්බා කඩන්න. ඉතින් මම මේක කඩනකොටම මේ කැඩුවේ ඉස්ලාම දුම්රිය දෙපාර්තමේන්තුවේ තාප්පේ මම ඇවිල්ලා කතා කරලා කිව්වා මේක කඩන්න මට තියෙන අවසරය පෙන්නන්න කියලා. ඒ අවසරයක් මට පෙන්නුවේ නැහැ. මාව කෙලින්ම පොලිසියෙන් ඉවත් කරා. මම රාජකාරට බාධා කිරීම කියලා මාව අරන් ගිහලා සිරගත කරා. රාජකාරට බාධා කිරීම. ඉතින් මගේ හෝටලේ කඩනකොට මම ඒකට කතා කරලා ඇයි මේක කඩන්න කියලා අහන එක මම රාජකාරට බාධා කිරීමක්. මට වෙන්නත් එපා මේ කඩන්න තියෙන මොකද්ද ඉන්දියානු කුල අයිතිය කියලා. මේක කැඩුවත් මේක අඩු ගන්න මේක ඇතුළේ තියෙන දෙයක්. අර ඉස්සරහා තියෙන ලස්සන මේක කොච්චර අමානුෂිකද කියනවා. මේ වගේ මේ සේවකයෝ මට ප්‍රකාශ කරේ. මේ ලස්සන පොඩ් එකක් තියෙනවා. ඒකේ මාළු ඉන්නවා ලස්සන ලොකු සුන්දර මාළු ටික. ඒ මාළු ටික ගන්න දුන්නේ ඒ මාළු ඔක්කොම කඩලා දඟල ඒ මාළු ටික ඔක්කොම මේ ඒ මාළු ටික අයින් කරගන්න මේ සේවකයෝ අවසර ඉල්ලලා තියෙනවා. මේ මාළු ටික මේ අවසර ඉල්ලලා තියෙනවා. මේ අයිසක මේ මාළු ටිකත් අඩු ගානේ මාළු එක්කත් අයින් කරලා හරි ටැංකියකට දාගන්න දීලා නැහැ. හරි මේ මාළු ටික පවා ඒ ටිකම කඩලා දාලා මේ විනාශ කළා. ඒ කොච්චර අමානුෂිකද මේ සිද්ධිය. ඒ නිසා මම මේක ජනතාව දැනගත්තුයි තාමත් මේ අපිට මේ මිනිස්සුන්ගේ තියෙන මේ වෙච්ච මේ සංවේගය ඇති කරන්න අදත් අපිව මේ හංගඩු ගහන්න යන්නේ මද්ද්‍රව්‍ය ජාවාරම් කරුව කියලා. හරි? දැන් පෞද්ගලිකව අපිට ජීවිත තරජනක් තියෙනවා. පෞද්ගලිකව ජීවිත තරජන තියෙනවා. හරි? පුළුවන් නම් හෙට අනිද්දා මද්ද්‍රව්‍ය ටිකක් කොහෙන් හරි යොදලා අපි මද්ද්‍රව්‍ය ජාවාරම් කරනවා කියලා ඔප්පු කරන්න උත්සාහ කරනවා. ඒක මම මාධ්‍යවල පැහැදිලිවම කියන්න මද්ද්‍රව්‍ය ටිකක් කොහෙන් හරි යොදලා මද්ද්‍රව්‍ය එකම හම්බුණා කියලා මේ සම්පත් අත්තර කියන විද්‍යා ගුරුවරයා කියලා මාව මද්ද්‍රව්‍ය ජාවාරකාරයෙක් කරන්න පුළුවන් නම් උත්සාහ කරයි. ඒව නැත්තම් මට ජීවිත තරජනයක් හරි කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒක මම මාධ්‍යවල කියනවා මට මොකක් හරි ජීවිත තරජනයක් හෝ මාව කිසිම අනවශ්‍ය චෝදනා මම අවුරුද්දක් මේ රටේ ක්‍රීඩිමත් ගුරුවරයෙක් ඉගැන්වුවේ. එහෙම කරොත් මේක මේ රටේ ඒ අදාළ නිලධාරීන් ඒකට වගකීම් යුතුයි කියන එක මම පැහැදිලිව කියනවා. හරි එහෙම චෝදනා කළොත් මම මේකේ මට තරග කරන්න තියෙන්නේ ගරු උසාවියට ගිහිල්ලා ඉදිරිපත් කරන විතරයි. මට සාධාරණය මම ගරු අධිකරණය වෙත ගිහිල්ලා ඒක ඉල්ලීම් කරලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා මේ අසාධාරණයට ගරු අධිකරණයෙන් මට ඒ සාධාරණ විශ්වාසයක් වේගයක් ලැබෙයි කියලා. ඔබතුමගේ නමයි තාන්තරක. අස්ලාම් අලයිකුම් අයිබෝවන්. මට හරි සන්තෝෂයි ආදීවේදී ඇවිල්ලා මං වෙනුවට අපේ සෝල් බීච් ආයතන වෙනුවට අපිට ඕගොල්ලන් කාලයක් දීපේක. ඒත් සත්‍ය ඕගොල්ලන් දෙන ගන්න. ලංකාවේ ඉන්න ජනතාවත් අධිගරු ජනාධිපතිතුමාත් අධිගරු ප්‍රයිම් මිනිස්ටරුත් ඉන්න එමෙතිතුමාලත් මේක දෙන ගන්න ඕන කියලා තමයි මට ප්‍රකාශය කරන්න මං ඇවිල්ලා තියෙන්නේ. මම මේ සෝල් බීච් කියන ප්‍රයිවට් ලිමිටඩ් එකේ මේ වගේ සුන්දර තැනක් හදනකොට මට හම්බුණා ප්‍රොපෝසල් එකක් මේක තමයි ඉන්වෙස්ටර් කෙනෙක් අඩු වෙලා තිබුණ වෙලාවේ මගේ යාළුවාගේ පුතා. එයා 1999 ඉඳලා මගේ යාළුවා. එයාගේ නම ෆාරිස්. අපි මක්කම සංචාරකයේ වෙලාවේ තමයි මම එයාව අඳුරගත්තේ. ඊට පස්සේ එයාගේ නංගි මගේ ගෙදර අල්ලප්පු ගෙවල් දෙකෙන් ඉන්න ගෙදරින් තමයි ඒගොල්ලන් ආවා ගේ ආරක්. ඊට පස්සේ තමයි මම ඒගොල්ලන්ට එක ආයිම සම්බන්ධ වෙලා එයාගේ පුතා තමයි මට මේක මේ වගේ තැනකට ඉන්වෙස්ට් කරන්න පුළුවන් කියලා අහනකොට මම පුළුවන් කියලා ඒ ඉන්වෙස්ටර් එකේ මම මැදිහත් වුණා. මම ඉස්සර ඉන්වෙස්ටර් එකට මැදිහත් වෙන කෝටි 6 නීති අනුකූලවම මේ රජයේ නීති අනුකූලවම ලංකාවට ගෙන්නලා ඒක ඉන්වෙස්ට් කරුවා ලෝයර්ගේ ඉස්සර පිටින් ඒ ඩිරෙක්ටර්ලාගේ ඉස්සර පිටින් ෆින්ගර්ප්‍රින්ට් කියලා තමයි ඒක කරුවේ. ඊට පස්සේ ඒක ඒප්‍රිල් මාසේ. ආයිමත් ඒගලන්ට සල්ලි මදි වෙනකොට මම 8 වෙනි මාසෙකුත් තවත් කෝටි 6ක් මේකට ඉන්වෙස්ට් කරා. එහෙනම් මම ඒක ඉන්වෙස්ට් කරලා තියෙන්නේ ලංකාවේ මේ සුන්දර තැනකට කෝටි 13ක්. ඒ වෙලාවේ මගේ යාළුවෙක් ඉන්නවා ඩුබායි වලින් මිස්ටර් ට්‍රෝස්. එයා ඇවිල්ලා බීච් ඉවෙන්ට් කරන එකනේ. එයා ඩුබායි වලින් ඉවෙන්ට් කරනවා. මගේ ගාවතුත් එයා සම්බන්ධ තිබුණ එක්කෙනෙක්. එයා කිව්වා අපිට ඔයාගේ තැනෙන් මමට ඉවෙන්ට් එක කරන්න ඕනේ කියලා. දෙසැම්බර් 9 වෙනිදා ඒක ළඟේ ඉවෙන්ට් එක මේ කෙරුවා මවුන්ට් එකේ ඉඳලා මේ ගමේ ඉඳලා කවුරුත් කරපු නැති වගේ ඒ ඉවෙන්ට් එක ලස්සනට කෙරුවා. කට්ටිය ආවා 2500ට වැඩි. ඒක අපි නීති අනුකූලයෙන් පොලිසියෙන් පර්මිට් අරගෙන සවුන්ඩ් පර්මිට් අරගෙන තමයි කෙරුවේ. එදා ඉඳලා තමයි අපිට මෙතන ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපි කරන්න ගියේ එම ඉවෙන්ට් එකටම පොලිසියට ගිහලා අපි අහනකොට පොලිසියෙන් අපේ පර්මිට් එක සවුන්ඩ් පර්මිට් දුන්නේ අපි රිජෙක්ට් කරගෙන ගියා. Deng bisa, mama maadieng man dena ganwa dere nekeng, me ape mage aethine te chodana danawa, meka siran basit kiyana ekena, ge kuda raja ge idama kiyala dei deni kiyala SSP division mate news eka danawa, eka derena danawa. E dawasa mama Lankawa denawa 21 bahela, man derenata man katha karala kiyenawa, mata ogalange maadiwediyak denna mata katha karanna one meka niweredi etta siddhiya kiyanna one meka kaagedi kiyala mama thamai meken aithikare ekkenek api aithikare thun dena kiyana eken ekkenek mama kiyala ඊට පස්සේ බුද්ධික කියලා මාත් එක්ක මගේ නම්බර් එක අර මේ වෙනතුරු මට දෙනන එක ඒ බුද්ධික මාත්‍ය තවම මගේ ගාව කතා කරුවේ නැහැ ඊට පස්සේ පොලිසියෙන් අපිට එන්න කියනවා 23 වෙනිදා සිකුරාදා මේක කොහමද ඔයාට අයිති අපිට තේදිලි කරලා දෙන්න Mama polisiයට ගිහලා අපේ ડોකියුමන්ට්ස් ටික ඔක්කොම දුන්නා. කොහමද සල්ලි ආවේ? කොහමද අපි මේකට ඉන්වෙස්ට් කරුවේ? ඒ ඉන්වෙස්ට්මන්ට් ටික ඔක්කොම ලස්සනට ඒගොල්ලන් පෙන්නලා ඉවලා ඉවරයි. ඊට පස්සේ 23 ප්‍රෝග්‍රෑම්ත් අපිට කරන්න දුන්නේ. ඒකට කිව්වා ළමයි ඉගෙන ගන්නවනේ කියලා. අර ඒක නිසා සවුන්ඩ් පේමන්ට් දෙන්න බෑ කියලා. 30 කරේ අපිට ඒ වගේ සිද්ධිය ආයිමකුත් දෙනවා. අපිට සවුන්ඩ් පේමන්ට් දෙන්න බෑ. 30කත් අපේ ප්‍රෝග්‍රෑම් එක ඒක නිති කරුවා. පළවෙනිදා ඒගොල්ලන් උදේ කාට නැතුව අපේ තැන බුල්ඩෝසර් කරලා බුල්ඩෝස් කරලා එමම යනවා. දැන් මම ආන්න කැමති දෙයිදෙනිය මාත්‍යගෙන්. ඒකට වැඩිය මම ඉස්සර ආන්නේ පොලිස් පැතිගේ. මෙඩක බලන පොලිස් පැතිය ගාවත් අපේ එමෙති ටෙරානල්ස් මාත්‍ය ගාවත් ඒ වගේම මම ජනාධිපතිතුමාගෙත් අහනවා අපි මේක අදාගෙන යනකොට වෙදල සංකා කියන ඒගොල්ලන් කියනවානේ අපි අන්ඔතොරයිස් කියලා. අවුරුදු එක ඒගොල්ලන් දීපු ලියුම 2012 2022 12 වෙනි මාස 10 වෙනිදා එදා දීපු ලියුමේ අනතුරු තමයි මේක අපි අදලා තියෙන්නේ අපි අදාගෙන ගියා මේක ඕපන් කරන වෙනකන් මේක පොඩි උදුපුරමක් නෙමෙයි අපි වහලා දාලා එදුවේ පොඩි ස්ටැචු එකක් නෙමෙයි අපි වහලා දාලා එදුවේ අක්කර එකට තියෙන මේ වගේ ලොකුම තැන එම පබ්ලික්ම දකින්න තමයි මේක අපි හදලා තියෙන්නේ ඒ වෙනතුරු වෙළඳ දෙපාර්තමේන්තුව එකට තේරුන්නේ නැද්ද මේක අනවසර ඉදිකිරීමක්ද කියලා. ඒ වෙනතුරු අයි ඒගොල්ලෝ නිකන් හිටියේ අපිට අදන්න ඉඩ දීලා අයි නිකන් හිටියේ. හරි. අපි අදපු පස්සේ අපි මේ කම්පැනි ෆර්ම් කරන්න අපි කම්පැනි රෙජිස්ට්‍රේෂන් එකට කියලා බාර දෙනවා. ඒගොල්ලෝ රෙජිස්ටර් කරලා දෙනවා. ඒ කොහොමද රෙජිස්ට්‍රේෂන් එක කරනවන එක කම්පැනි එකක් රෙජිස්ටර් කරනවා නම් අපි මේ ඉන්නේ ග්‍රාම සේවකයේ නිලධාරී AGA ඔෆිස් එකට ගිහිලා අපේ තහවුරු පෙන්නලා තමයි මේක රෙජිස්ටර් කරලා තියෙන්නේ. එහෙනම් ඒ කාලේ ඒගොල්ලන් මේක කුටුම් රජාගේ ඉඩම කියලා මේකට රෙජිස්ටර් කරන්න බැහැ කියලා අපිට කිව්වේ නැහැ. ඊට පස්සේ අපි ටුවරිස්ට් බෝඩ් එකට ගිහිලා මේකට ඇප්‍රූවල් එකක් ගන්නවා. ටුවරිස්ට් බෝඩ් එකෙන් උත් ඒක අපි රිජෙක්ට් කරුවේ නැහැ. මුනිසිපාලිටි කියලා ට්‍රේඩ් ලයිසන් ගන්නවා. ඒගොල්ලන් උත් මේකට ඔබ්ජෙක්ෂන් කරුවේ නැහැ. රිජෙක්ට් කරුවේ නැහැ. ඊට පස්සේ අපි ලිකර් එකට දෙනවා. Deng api hana surabadu nang kudukarek te surabadu denawada lika license ekak hadanna A grade license ekak denawada nene ena ekath egalan apita dunna den tourist board ekak denawada kudu rajayek te dan meka hadanna kiyala dunne egalan denawa apita api mekata current ekata illimak karanawa ekadath ape document okkoma deela thamai current ekath api illima keruwe egalan 3 page line ekata lexa 35k gewala ekath api gatta wathura ekadama wagema wathurat gannawa එහෙනම් අපි රජේ අපේ එක ඉඩමක් හරි වැඩක් කරනකොට අපිට ඕනේ නීති මාර්ගයෙන් ගිහලා අපි ගන්න ඕනේ දේවල් ඔක්කොම අරන් තමයි මෙතන කරලා තියෙන්නේ. එහෙනම් මගේ මේකට ඕපනින් එකට අහවා ප්‍රබුලා කට්ටිය. අයි ඒ ප්‍රබුලා කට්ටිය එනකොට මේ පොලිසියට පෙන්නුන්නේ නැද්ද? මේ ප්‍රබුලා ඇවිල්ලා ඉන්නේ ආ ඒ වෙලාවේ කාටවත් තේරුන්නේ නැද්ද මේක කුඩු රජාගේ ඉඩම කියලා? ඒ වගේම ඊට පස්සේ ගොඩක් ප්‍රබුලා පොලිසිය ඉන්නේ ලොකු මිනිස්සුත් ඇවිල්ලා කාලා කියලා තියෙනවා. හරිද? දැන් ඒ වෙලාවේ මේ වගේ ප්‍රබෝලක්කම ඇවිල්ලා කාල අපේ මගේ මේ හොටෙල් එකේ ඕපන් වෙලාවට ලස්සනට ඇවිල්ලා අපිට බ්ලස් කරලා ගිය තැනක්. ඒ වෙලාවේ මෙතන කවුරුත් කම්ප්ලේන් කරුවේ නැහැ. මේක කුඩු රජාගේ ඊටම කියලා. ඊට පස්සේ මේ ඇවිල්ලා කන එම මිනිස්ට්‍රියක ඉන්න සෙක්‍රටරිලා ඒගොල්ලෝගේ නාතිවලා එහෙම කට්ටියම ඇවිල්ලා කාලා යනකොට කාටවත් තේරුන්නේ නැද්ද මේක කුඩු රජාගේ ඊටම කියලා. Polisi yang itu ini, iyalah niladari, DIA jila, iyalah putar lah, SSP lah, SP lah, iyalah OIC lah, IP lah, okkamai, metode bila kanak kota, iyalah ntar kaurut kiwan itu mereka kudela jaga itu makiela. Ayo, api nama ini dah karap event ke passe, ayo irsi agama ke passe mereka kiwe. OIC mati ada apa ni dah mata call call lagi ya nama, ya ada hari pertanyaan jadi jadi mati kiwe nama, okala ntar mereka mana ada, kami itu ke dunia nisa mereka mata indah bah, kiela ya ada godak pressure keruwa කියලා මම ඔයිසි මතෙන් ආනකොට කියනවා මෙතන ඉන්නවා චීෆ් ජස්ටිස් කෙනෙක් එයා තමයි කම්ප්ලේන් මෙරුවත් ඒ මහත්තයා ඉන්නේ ෆෙයාර් ලයින් රෝඩ් එකේ හරිද Fairline, Fairline. Ah, Fairline itu kita memang mahathya ini. Ini mahathya itu memang itu lah bisa ada demo kata tehnya. Musical program mereka keluar. Apa yang ini macam Mama handa ini, janata agen paling ini ekar. Ayi, Mama memang tourist hotel ke itu janata agen ini. Ini bagai memang angkawat enak. Emma foreigners me metente villa kala bila santosek indala yanda tamai tourist board ekeng approval karala man meka hadapu tena me kale mage maasa 3k metente villa giye foreigners la okkama kiyana kemathi ekala ape gawa photos tikken video tikken ut tiyana eka ekala kochchara metena santosen evilla giye eka hari ඕගලන් කුඩ රජෙක් කියලා කිව්වත් මම ඕගලන්ට 23 වෙනිදා මම එවිලා ඕගලන් මගෙන් කටුත්තර ගත්තානේ. ගත්ත දවසේ ඉඳලා ඊයේ වෙනකන් පළවෙනිදා වෙනකන් ඕගලන් අපිට විරුද්ධව ඕගලන් චෝදනා කරුවේ නැහැ. ඒකට ඕගලන් චෝදනා කරන්න දෙයක් නැහැ. අපි හරියට අපේ පිළිවෙල අපි ඔයගලන්ට රජ පොලිසියට අපි ලස්සන පෙන්නලා තිබ්බේ. ඊට පස්සේ තමයි අන්තිමට මේ වගේ අනුස්ථ ඉදිකිරීම කියලා තමයි මේක කඩලා ජනාව සිද්ධියක් එහෙම කියන පළවෙනිදා දවසේ මේ ලෝකෙම කරපු නැති මේ ලංකාවටම අපහාස වගේ කරපු දෙයක් මේක. අයි මේක කඩන්න නැතුව ඔබන්න රජයට බාධා ගන්න තිබ්බනේ. අපි කුඩු දෙන්නම කුඩු යාපාරි නම් අපි අත්තටුකට අරන් මේක රජයට බාධා ගන්න තිබ්බා. අයි කඩන්න තියෙන ඕමනා මොනවාද? කාගෙන ඕමනාද ඔයගොල්ලෝ මේම කඩලා ගියේ. මේක සල්ලි. මේ සල්ලි වල රජේ එතරම් ලංකාවේ සල්ලි. ලංකාවේ දේපලක් මේක. මේක ලංකාවේ දේපලක් තමයි ඔයගලන් කඩලා දෙන්නේ. ලංකාවට එන වත්ගමයි එන ප්‍රොෆිට් එකක් තමයි ඔයගලන් නැති කරුවේ. මේක මං ඉල්ලීමක් කරනවා. මේගොල්ලන් කඩන්න එනකොට බලන්න වෙරළ සංස්ථාවෙන් මේක කඩනවා නම් ඒ ඩිරෙක්ටර් ජෙනරල් ඉතා ගන්න ඕනේ ඒගොල්ලන්ගේ කට්ටිය දාලා තමයි මේක කඩන්න ඕනේ. මේ ඩවුසර් එක ගෙන්නලා තියෙන කිරුළපන පොලිසියෙන් තමයි කියලා ඕඩර් කරලා දෙහිවල පොලිසියට ගෙන්නලා තියාගෙන හිටපු. මේ කැමරාව වලට දැන් හරි. හරි. ඒත් ඒගොල්ලන් මේ ඇඩ්‍රස් එක වහලා තියෙන්නේ. කාගේද? ඒ බෙකෝගේ. ඇඩ්‍රස් ඔක්කොම වහලා තමයි ගෙනාවේ. පළවෙනිදා උදේ පාන්දර කවුද හරි ඉදයිද මේ වගේ දූෂණ වගේ රජේ අපේ වැඩකවල වෙන පොලිස්පති වුණත් හරි පෙරළ සංස්ථාවකද ප්‍රතිකාරී අපේ ඉන්න ටිරාන් එමතිතුමා හරි මේ වගේ ජරා වැඩ කරයි කියලා අපි කවදාවත් කවුරුත් ඉතුන්නේ නැහැ. හරි කඩන්න තියෙනවා නම් එහෙම කියනනම් අපිට කියන්න ඕනේ ඔයගොල්ලන්ගේ මේම තියෙනවා ප්‍රශ්නයක් කඩන්න එනවා කියලා දීලා ඔයගොල්ලන්ගේ බඩු මුට්ටුම එක්කම හරි එළියට ගන්න කියලා හරි අපිට වෙලාවක් දුන්නාද? අයි ඒ බඩු මුට්ටු තියෙන බඩු මුට්ටු ඔක්කොම අපි එක කඩලා විනාශ කරලා ගියේ ඔයගොල්ලන්. ඒක එනයි මෙතන තේරෙන්නේ නැද්ද? ජනතාව මං අහනවා මෙතන තේරෙන්නේ නැද්ද? මේක තනි පුද්ගලයන්ගෙන් පළි ගැනීමකට තමයි මේකලන් වැඩ කරුවේ. වෙන කාගෙන්ම වැඩ කරන්නේ නෙමෙයි. ඉරිසියා ගමට අපේ මේතන බිස්නස් එක දියුණු වෙන නිසා අහල පහල ඉන්න කට්ටියට ඒගොල්ලන්ගේ බිස්නස් එක අඩු වෙන නිසා දැන් මම ආන්න කැමති කොල්ලුපිටියේ ඉඳලා දෙයිවැල වෙනකන් වෙල්ලතේ ඉඳලා ගල්කිස්සේ වෙනකන් තියෙන ඉදිකිරීම ඔක්කොම අනවසර ඉදිකිරීමද නැත්නම් ලීගල් ඉදිකිරීමද කියලා අහලා කියන්න. ඒගලන්ට විතරක් වැදලා සංස්ථාවේ දැන් ඕගලන් මෙන්නලා බලන්න. දැන් බැරකුඩා යන්න. බැරකුඩා බිල්දිම මෙන්නලා බලන්න. මේ පැත්තේ තියෙන ජිහාන්ස් කියලා බලන්න. ඒක ඇවිල්ලා ඕගලන් මෙන්නලා බලන්න. ඒකට වැඩියද අපේ දිගද කියලා බලන්න ඉස්සර. ඒගලන් අදලා තියෙන වගේම තමයි අපි රේල්වේ ඉදලා අපි අරන් තින. ඒත් අපි රේල්වේට බදු දීලා තමයි අරන් තිනේ. රේල්වේගේ කොටස. නේ ඒගලන් කැඩුවේ රේල්වේගේ කොටස. බැලනකේ සම්බන්ධ කොටස ඒගලන් කැඩුවේ නේ. එහෙනම් ඒගලන්ට කියනනම් අනිත් දේවල් වෙරලා ඩිරෙක්ටර් ජෙනරල්ට මං අහනවා. ඔයා කියනවානේ මේක ඇවිල්ලා බොරුචෝ මේක මොනවාද ෆෝජ් ડોකියුමන්ට් කියලානේ කියන්නේ. හරි. අපි අදනකොට අපි එමෙම ආයතනයට මේ ડોකියුමන්ට් එක දෙනකොට ඒ ආයතනේ අපිට ලයිසන් දෙන කට්ටියට ඒක ෆෝජ් ડોකියුමන්ට් කිව්වද කියලා තේරුන්නේ නැද්ද? නිකන් එන ඒ ඉන්න ආයතනේ ඉන්න මිනිස්සු නිකන් එස් වාගෙනද අපිට ඔක්කොම පාස් කරලා මේක අප්‍රූවල් දීලා තියෙන්නේ. ඒ වෙලාවට මේක නම් එස් වාගෙනද හිටියේ මෙච්චර ආදිනකම්. පළවෙනිදා විතරක් කොහමද 30 ඒකලන් දෙයිදෙනිය මා අපිට ආරංචි වගේ දෙයිදෙනිය මාතේලා ඒගොල්ලන් කට්ටිය මාරපන මාතේ ඩීඑජි මාතේලා ඔක්කොම එකතු වෙලා අපිට මේ මඩ ගාලා මගේ දේපොළ නැති කරලා තව කොයිදෝ ඉන්න පුද්ගලගේ නම දාලා මේ වගේ විනාශ කරලා අපි අද ඒගොල්ලන් නැති කරුවා. අයි මේ වගේ වැඩ මේ වගේ පාව අයි අපිට මේගොල්ලන් කරුවේ. මම මේක දැන් ගෙනියනවා ජෙනීවටත් ගෙනියනවා. හේතුව මොනවද දන්නවද? මම ගෙනලා තියෙන සල්ලි පිට රට ඉඳලා මගේ ඩුබායි රජයේ මගේ ආයතනෙන් මම අම්බු කරපු සල්ලි ටික මම 1000 අනේ දැන් හරි එන්ජින් එක බහුවෙන්න විතරයි ඕන. ආ ඉංග්‍රීසි එකේ ඔය එන්ජින් එක බහුණාම හරි. Mama Dubai රජෙන් අම්බු කළා 2013 ඉඳලා කස්ටම් එකට නීති අනුකූලයෙන් සල්ලි ඩික්ලයින් කරපු එක. මෙතනම තියෙනවා ඒ කාලේ ඉඳලා පොඩ පොඩ ගෙනාවේ කුවයිට් දිනාර 6340යි 2013 3 වෙනි මාසේ 30. ඊට පස්සේ ගෙනාවා අය අතර 2013 කුවයිට් දිනාර 20000යි ජෝඩන් දිනාර 1500යි සෞදි රියාල් 11950යි Dubai dirham 3850යි. අයිද මම ගෙන්නලා තියෙනවා. ඒ වගේම මම ගෙන්නලා තියෙනවා 2013 12 වෙනි මාස 31 US dollar 30000යි euro 5000යි. ඒ වගේම මෙතන තියෙන ඔක්කොම රජයේ ලංකාවේ මම නීති අනුකූලයෙන් ගෙනාපු සල්ලි ටික. ඒ කාලේ ඉඳලා ඊට පස්සේ මම ගෙනාපු අලුත් සල්ලි ටික තියෙනවා. ඊට පස්සේ මම කස්ටම් එකෙන් අපි ඩික්ලයින් කරලා එකෙන් අද වෙනතුරු මං ගන්නලා තියෙන්නේ. මේක ඔක්කොම මට මාධ්‍යයට පෙන්නලා අපිට බොරු කරන්න බෑ. පෝජරි කරන්න බෑ මේක. ඒ වගේම වෙරළ සංස්ථා ලියුමත් අපි පෙන්නන්නේ අපි පෝජරි නෙමෙයි. වෙරළ සංස්ථා පෝජරි කරුවේ එයාගේ කාගේද රජයේ ඉන්න ඉගල නිලධාරීන්ගේ ඕමනාවට කරපු දෙයක්. එහෙමනම් අපි පෝජරි නම් අපි CID ට බාර දීලා අපි ඇරස් කරන්න තිබ්බා. ඒ ලියුම පෝජරි අපි එදුවා කියලා. එහෙනම් දැන් අපි ඇරස් කරන්න ඕනේ CID එන් කවුද දන්නවද? වෙරළ සංස්ථාවේ ඉන්නේ ඩිරෙක්ටර් ජෙනරල් ඇරස් කරන්න කියන්නේ. අපි මේක අදනකොට අපි ගෙනාවා අරුන්දේවි මන්ත්‍රීතුමා ගෙන්නලා මේ වගේ තැනවල පෙන්නලා ඒ ලස්සනට පෙන්නපු පස්සේ එයාගේ මාර්ගෙන් අපි ඉල්ලීමක් කරපු පස්සේ ඒ මාතය තමයි ඩිරෙක්ටර් බෝඩ් එකට දාලා තමයි අපිට ඒක පාස් කරලා දුන්නේ. එයා ඒක පාස් කරන්න ඩිරෙක්ටර් බෝඩ් එකෙන් මාස කීයක් ගත්තද? මාස 3 12 මාස දෙකක් ඇතුළත මාස දෙකකින් පස්සේ තමයි අපිට දුන්නේ. අයි ඩිරෙක්ටර් බෝඩ් එක බලලා අරුණදෙනි මන්දිරතුමා කිව්වලු මේ වගේ ඔය තැනක් ඕගලන් බලලා මේකට දෙන්න මේක නිකන් මේ වෙන්න නරකයි කියලා. ඒප දීපු එක තමයි කරුණු අතෙන් මේ තමයි ඒක හදලා තියෙන්නේ අපි. අපි ගිහිලා ඒ මන්දිරතුමාට අපි අම්බුණා. ඒත් ඒ මන්දිරතුමා කිව්වා ඕන තැනකට ඕන වෙලාවට මං ඇවිල්ලා ඕගලන් වෙනුවෙන් සිටිනවා කියලා තිනා. ඒක අපිට ඇති. මම ඉල්ලීමක් කරනවා අපේ ජනාධිපතිතුමාගෙන් තනි පුද්ගලයන් තනි එක්කෙනෙක් ඕමනාට මේ වගේ අපරාධ කරලා මේ වගේ සුන්දර තැන කඩලා දාලා නාස්ති කරලා ගිහලා තියෙන එකට මට මේකට ජනාධිපතිතුමාගෙන් තමයි මට උත්තර ඕනේ. වෙන කාගෙත් මට උත්තර ගන්න බෑ. ඒතර මට කවුරුත් විශ්වාසෙ නැහැ. එතටම මම දැන් මම අපේ ලෝයලා කියනවා අපි ගලත් එක්ක එප්පලා තියනවා කියලා. ඒක ඇත්ත. දැන් අපි ගලත් එක්ක තමයි එප්පලා තියන්නේ. ඒක නීති අනුව කියන තමයි අපි එප්පෙන්ට යන්නේ. ඒකලන්ට දැන් පුළුවන් ඕන දෙයක් අපිට කරන්න. අපි තනියෙන් තමයි පාර යන්නේ. අපි මම කුඩ රජෙක් නම් මගේ ගාව ඉන්න මම ගෑන්න ඕනේ 20ක් 30ක් කියලා කට්ටිය තියාගෙන එහෙම නැත්නම් අද මම රටෙන් පෙන්නලා යන්න ඕනේ. මම අය රටෙන් පෙන්නලා යන්න ඕනේ. අයි මම මගේ ආරක්ෂාවට කට්ටිය තියාගන්න. අදින් මම හිතනවා මේ මීඩියාගෙන් පස්සේ අපි හිතන්න ඕනේ මම එත කියලා මානවිකයට යනවා, පොලිස් කොමිෂන් එකට යනවා. එහෙම තැනකටම ගිහිලා මගේ ආරක්ෂාවට මට උදව් කරන්න ඕනේ එච්චරයි. අපේ ජීවිතේ නම් මෙතන ඉන්න කලමකාන් තුන්දෙනාගේ අපේ ඩිරෙක්ටර්ලා තුන්දෙනාම ජීවිතයට අපිට ඒගොල්ලෝ වහකීම කියන්න ඕනේ. ඒ වහකීම මාධ්‍යයෙන් තමයි අපිට ඒක දෙන්නේ. අපිට අරන් දෙන්න ඕනේ. කරුණාකර මාධ්‍යයෙන් මම එක ඉල්ලීමක් කියනවා. සත්‍ය එලි කරන්න. ඔයලා බලන්න එඩි කරන්න. පොලිසිය කාර්යාගේ ඒගොල්ලන්ගේ පල්ලියට ඕගලන් එවිලා ඒක කියන්න එපා කරුණා කරලා. ඕගලන්ත් හොයන්න. අපි කියන එකත් ඕගලන් හොයන්න. අපි බොරු කිව්වත් බොරු කියන්නේ, ඇත්ත කිව්වත් ඇත්ත කියන්නේ. ඉස්සර ඔයලා බලන්න, දෙපැත්තම ඔයලා බලන්න දාන්න. ඒගොල්ලන්ට පුළුවන් ඕන දෙයක් දාන්න කියන්න. ඒක කිව්වොත් ඕගලන් විශ්වාස කරනවා ජනතාව තිස්ස. හරි, අපි ආනන් ඕගලන් අර යුක්තිය කියලා එකක් ගෙනාව නේද? ඒ යුක්තියෙන් ඕගලන් ගෙනලා කී දෙනෙක්ගේ ඉඩම් ඔක්කොම ඕගලන් රාජ්‍ය සංස්ථාවනේ කැඩුවේ. රජයට බාරගත්තනේ. එන ඒකත් කුඩු කන්න තිබ්බනේ. ඒ දේපලත් ඕගලන් කඩලා දාන්න තිබ්බනේ. එන අපේ විතරයි ඕගලන් කඩලා දෙන්නේ. ඒක ඔප්පු කරන්න බැරි නිසා. ඒ චෝදනාව ඕගලන්ට ඔප්පු කරන්න බැරි නිසා තමයි අපිට මේ වගේ ජරා වැඩ කෙරුවේ මේකලා. මාදී. සෝරි, මාදී නෙමෙයි. වෙරළ සංස්ථායේ පොලිසිය දෙයිදෙනිය මාතේලා. යන්නේ ආවේ එයාම කෙලිම ඒවිලා තට්ටු කරනවා. තට්ටු කළා කියලා මම ආන්ට කැමති දෙයිදෙනිය මාතයාගෙන් 23 වෙනිදා අපේ ප්‍රෝග්‍රෑම් එකට විරාජ් කියලා මාත්මයා කියලා අම්බුණානේ. ඒ වෙලාවේ එයා කිව්වනේ දැන් මේක බුල්ඩෝසර් කරන්න ඉන්නේ අපි කියලා. ඒ අයියා කියන්නේ එයා ඒක ඔයලා බැලුවද? අපිනේ 23 කියලා අපේ ડોකියුමන්ට් එක බාර දෙන්නේ. එයා 20 කියනවා අපි 23 කියලා බාර දෙනවා. අපි එම තැනටම ජනාධිපතිතුමාටත් මම ලියුම දුන්නා. එදා දවසම සවුන්ඩ් පර්මිට් ඉල්ලලා කී දෙනෙක් ගාව කියලා අපි ඉල්ලුවද? සවුන්ඩ් පර්මිට් ඉල්ලලා ඉල්ලුවේ මේ වගේ චෝදනා කුඩු චෝදනා දානවා, කුඩු රජෙක් ඉඩම කියනවා කියලා. ඒකට අපිට උදව් කරන්න ඒ වගේ තියනවා කියලා අපි ජනාධිපතිගෙන් ඉල්ලීමක් කරුවේ නැහැ. අපි ඉල්ලීමක් කරුවේ සවුන්ඩ් පර්මිට් දෙන්න විතරයි. හරි, අපේ 92 මගේ සේවකයෝ ඉන්නවා. ඒ සේවකයට කවුද පඩි දෙන්නේ? ඒක දෙයිදනිය මාත්‍ය දෙයිද? එතන වැඩ බලන පොලිස්පති දේශබන්දු මාත්‍යා දෙහිද? මම ආන්න කැමති වැඩ බලන දේශබන්දු මාත්‍යා ගාවේ. ඔයා දේශබන්දු මාත්‍යා ඔයා වවුන්‍යා ඉඳලා ඉන්නකොටම මගේ මස්සිනා ඔයාට කොච්චර උදව් කෙරුවද? ඒ ඉඳලා ඔයා පේලියකට ආපු වෙලාවේ ඔයා දාන දෙන ගෙවල්ට මම කොච්චර බත් පාසල් මම දීලා ඇතිද? ඒ වගේම කොරෝනා කාලේ පළවෙනි කොරෝනා දවසේ ඉඳලා ඕගලන්ගේ කට්ටිය නිරෝධායන වුණා කියලා 205 දෙනෙට මම ඕගලන්ට මාසයකට බඩු මිල බඩු ඔක්කොම දෙනකොට සයට පෙනුන්නේ නැද්ද? ඒ වගේම එම අවුරුද්දම ජනවරි මාසයේ ඕගලන්ගේ නිලධාරීත මගේ account එකේ තියෙන මට 50 දාලා තිබුණ එකේ එන පොලිස් සල්ලිය තමයි මම දීලා තිබ්බේ. ඔයාගේ කඳුළු කියලා ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකට ලෙක්චර් 25ක් මම බීදම් කළා කල්ලා දුන්නේ නැද්ද? ඒ කාලේ ඕගලන්ට මම පේදිලි කළා කිව්වා නෑ. මගේ වත්තේ මම එවිලා දුම්කොළ තිබ්බා. ඒ දුම්කොළ සල්ලිය මගේ අම්මා කිව්වා ගන්න එපා කියලා. මගේ අක්කර 47ක් තියෙනවා පොල් වත්ත. ඒ දුම්කොළ සල්ලිය මම ආනකොට දේශබන්දු මාතේගේ මයසේ ඉඳලා මම දේශබන්දු මාතේට මම කිව්වා නැද්ද? ඒ දුම්කොළ සල්ලිය තමයි මම ඔයාට දෙන්නේ. මම මේක ගන්න එක මගේ අම්මා එපා ගන්න එපා කියපු එකේ කියලා. අයි මගේ නම අපේ පවුල්ගේ තියෙන ඔක්කොම කෙත කරුවේ ඔයා. මේක හරිද? ඕගලන්ට සන්තෝසයිද? මේ වගේ කරලා අපි නැති කරපේක සන්තෝසයිද? තනි පුද්ගලික ඕමනාට කරුවේ. මම ආණ්ඩ කැමති ටිරානවස් මාතේරුණා. ටිරානවස් මාතයා. මම DS එකේ ඉගෙන ගත්ත එක්කෙනෙක්. ඔයාගේ තාත්තා ඉන්නකොට මගේ තාත්තා තමයි එතන ඉස්කෝලේ ක්ලාස් රූම් 3ක් අදලා දීලා තියෙන්නේ. අලස් මාතයට දන්නවා. ඒ වගේම මලික් ඔයාගේ මල්ලි මලික් අලස් මාතයත් මම එපි දෙන්නම එකට ක්‍රිකට් ගාපු කට්ටිය. හා එහි මාත්මේ අපිට මෙහෙම කෙරුවේ ඕගලන්. ඕගොල්ලන් එක යුක්තිය කිව්වත් සත්‍යයක් තියන්න ඕනේ. ඒකත් බලලා අපිට කරන්න තිබ්බා. මම දැන් ආන ඉල්ලීමක් මෙච්චරයි. රජෙන් නෙමෙයි ගරු ජනාධිපතිතුමා ගාව. මට වෙච්ච අලාභයයි. මට වෙච්ච මගේ නම කෙත කරපු එකටයි. තනි පුද්ගලගේ හෝමනාට කරපු එක. ඒගොල්ලන් ඔක්කොම ඩොකියුමන්ට් එක දැන් මාරු කරලා තියෙන්නේ. අපි ඩොකියුමන්ට් මාරු කරලා තිබ්බොත් මේ සම්පත අට්ටටි කියලා මාත්‍යා වෙරළ සංස්ථාන දීපු ලියුම මෙතන පෙන්නන්න ඕනේ. අපි ඒක අංගන්න තිබ්බා. අපි ඇඟුවත් නැහැ. ඒක දීපු එක නිසා තමයි දුන්නේ කියලා අපි කියලා තියෙන්නේ. ඒකෙන් ඕගොල්ලන්ගෙන් අවසර අරන් තමයි ඒක තිබුණ කරුණ අට කියන කරුණ අටකට අගම මේ වෙලා තමයි මේක අපි අදලා තියෙන්නේ. ඒක නිසා කරුණා කරලා අපිට ජස්ටිස් එකක් ඕනේ. මගේ ගාව වැඩ කරන කට්ටියටයි මගේ ආයතනයේ වෙච්ච අලාභයටයි මේ කරපු කට්ටියට දඩමුත් දෙන්න ඕනේ. එච්චරයි මට ඕනේ. බොහොම ස්තුතියි. Thank you. මගේ නම බී.ඒ. මාලිංග රවිනාත් පෙරේරා. මම මේ ආයතනයේ ප්‍රධාන සූපවේදී. එතකොට මම මේ ආයතනයට ජොයින් වෙලා අවුරුද්දකට වැඩි කාලයක් වෙනවා. සම්පස්ස තමයි මම මේ ආයතනයට ජොයින් කරගත්තේ. මේ ආයතනයට ජොයින් කරගන්න මම මුලින්ම ජොයින් වුණේ කන්සල්ටන්ට් කෙනෙක් වශයෙන් මේ ආයතනයට. එතකොට මේකේ සියලුම ඉදිකිරීම් සියලුම දේවල් එක්ක මම ඉඳලා තියෙනවා. සම්පස්ස, එතකොට අපේ මිස්ටර් රිපා මේ ආයතනයේ සියලුම දේවල් එක්ක ඉඳලා තියෙනවා. අපි මේ ආයතනයෙන් බොහොම අමාරුවෙන් ගොඩනැගුවේ. ඔයාලා හිතන්න මේ ආයතනයේ මේ රේල් පාරෙන් එහාට මේ වගේ ආයතනයක් ගොඩනගන්න සෑහෙන මාංශයක් දරන්න ඕනේ. මේක එක විනාඩි පැය දෙකෙන් තුනෙන් කඩලා විනාශ කරා. මේකේ සේවකයෝ මණ්ඩලයක් ඉන්නවා. මේ සේවකයෝ සියලුම දෙනා දුප්පත්. අද රටේ මිනිසුන්ට කන්න නැතුව ඉන්න වෙලාවේ මේ වගේ වැඩක් කරපු එක මගේ ඉතාම කනගාටුවට පුරුකා. හරිම දුකයි. අපි කඩනකොට කිව්වා සර් කඩන්න එපා සර් කඩන්න එපා. මේ ළමයි ඇඬුවා. සියලු දෙනා ඇඬුවා. මේ ළමයින්ගේ ගෙවල් වල ඉන්න මිනිස්සු ඇඬුවා. මේ ළමයින්ගේ ගෙවල් වල ඉන්න දරුවෝ ඇඬුවා. මං අහනවා මේ රජයේ සියලුම රාජ්‍ය සේවකයෝ කියන්නේ බුද්ධිමත් මිනිස්සු. අපිට වඩා ගොඩාක් ඉගෙන ගත්ත මිනිස්සු. සෑහෙන බුද්ධිමත් මිනිස්සු. ඇයි ඕගොල්ලෝ මේ වගේ දෙයක් කරුවේ? කී දෙනෙක්ගේ රස්සාද? මෙතන 100ක් ඉන්නවා නම් මිනිස්සු 300ක් 400ක් යටම මේ ආයතන. දැන් කාලේ ජීවත් වෙන්න හරි අමාරුයි. මේ ළමයි රස්සාවක් හොයාගන්න. මං චෙක් කෙනෙක්. මට රස්සාවක් හොයාගන්න පුළුවන් වෙයි. පිටරට ගන්න. නමුත් මේ ආයතනයේ ඉන්න වෙනස් සේවකයෝ කොහොමද රස්සාවක් හොයාගන්නේ? මේක කොච්චර වටිනවද? රේල් පාරේ මේ පැත්තේ ඉදිකිරීමක් කරන්න විඳින්න ඕනේ දුක දන්නේ අපි. මොකද මම කන්සල්ටන්ට් කෙනෙක් වශයෙන් ඉස්සලම සර්ත් එක්ක ජොයින් වුණේ. ඊට පස්සේ සර් මාව ප්‍රධාන පුහුණුකරු හැටියට සූපවේදී හැටියට ගත්තා. ඒ ඉන්ටර්විව් එකක් තිබ්බේ 5 star හෝටලේ. සර් මට කිව්වේ මට ලොකු වෙනසක් කරන්න ඕනේ මේ වෙරළ තීරයේ. ලොකු වෙනසක් කරන්න ඕනේ මේකට එන ටුවරිසම් වලට හොඳට කෑම ටික දෙන්න ඕනේ. මම ඉන්ටර්වයු කරේ 5 star හෝටල් එකක. මම හිටියේ එතකොට 5 star හෝටල් එකක වැඩ. එයා ඇවිල්ලා ඒ බුෆේ එක බලලා ඒ මම කරන දේවල් බලලා තමයි මාව ගත්තේ. මගේ අවුරුදු 20ක හෝටල් කැරියර් එක ඇතුලේ සෑහෙන ගැස්ලට මම කන්න උයලා ගිහින් ආහාර පාන සකස් කරලා ඉස්සර මට කවදාවත් මේ කියලා දෙන්නේ. කෑම කියන එක හොඳටම දෙන්න. ගැස්ලට හොඳ සර්විස් එකක් දෙන්න. කන්න දෙන්න. අපි මෙතන පටන් ගන්න කලින් එක ටුවරිසම් කෙනෙක්වත් මේ ඒරියා එකේ හිටියේ නැහැ. ඒකට මේ සියලු දෙනා සාක්ෂි. අපි පටන් අරගෙන මාස 3කට පස්සේ අපිට උදේට ගෙස්ලස් 50කට 40ක් 50ක් වගේ ටුවරිසම් ලා ඉන්නවා. මේ අපේ ලෝකල්ලා නෙමෙයි ටුවරිස්ට් ගෙස්ලා එනවා. ඒගොල්ලෝ මේකේ බීච් එකට ආසයි ඉන්නවා. මොකද අපේ සර්විස් එකට කැම එකට මේක සියලුම සර්විස් එක සියලුම දේ 5 star ස්ටෑන්ඩඩ්. ඒකට මේකේ කිචන් එක තියෙන්නේ 5 star ස්ටෑන්ඩඩ් කිචන් එකක්. මේකට A grade අනුමැතියක් ලබා දීලා තියෙනවා. ටුවරිස්ට් බෝඩ් එකෙන් ඇවිල්ලා අප්‍රූව් එක දෙන්න කලින් මේ සියලු දේවල් චෙක් කරලා බලුවා. කිචන් එක, ස්ටෝස්, මොනවාද freezer, chiller, temperatures අපි මොනවාද මේවයි කරන්නේ. මේ සියලු දේවල් බලලා තමයි මේ අප්‍රූවල් එක ලබා දෙන්නේ. සෑහෙන කනගාටුයි මේ වෙච්ච දෙයට. අපි දෙයියන්ගෙන් ඉල්ලන්නේ මේ කරපු මිනිස්සුන්ට දෙයියන් බලා ගන්න කියලා. මොකද අපිට වෙන කියන්න කවුරුත් නැහැ. අපි රටේ සාමාන්‍ය පුරවැසියෝ. මං ජනාධිපතිතුමාගෙනුත් ඉල්ලන්නේ මේ අහිංසක මිනිස්සු ද සාධාරණයක් ඉටු කරලා දෙන්න සේවකයෝගේ පැත්තෙන් කියලා. මේ ඉදිකිරීමක් කරන්න මේ ගඩොලක් මේ පැත්තට ගේන්න වැලි කොට්ටයක් ගේන්න සිමෙන්ති කොට්ටයක් ගේන්න ගෙනල්ලා හදන්න හරි ලේසි නෑ. මේක එක පැය දෙක තුනට විනාශ වෙන ගොඩ නගන්න කොච්චර කාලයක් ගියාද කියලා මේ වැඩ කරපු සියලුම දෙනා දන්නවා. මේ තත්ත්වයට ගේන්න මේට ආපු ගෙස්ලා සෑහන විනෝද වුණා, සෑහන සතුටු වුණා. සමහර විට ඒක වෙන්නේ නැති බිස්නස් අනිත් හෝටල් වලට නැති වෙන්නේ නැහැ. Namun මේක නෙමෙයි ස්ටයිල් එක. මේක නෙමෙයි තරංගය තියෙනවා. තරංගය. ඔයාලා අපිත් එක්ක තරංග කරා නම් ඔයා මීට වඩා හොටෙල් එකක් එහා පැත්තේ ඕගොල්ලන්ට ගහන්න තිබ්බා. තරංගයක් තියෙනවා. මේ තරංගෙ තිබ්බහම තමයි රට දියුණු වෙන්නේ. අපි රටක් දියුණු කරන්න යන්නේ. රටක් දියුණු කරන්න යන්නේ. රටක් දියුණු වෙන්නේ මේ පරිගැනීමෙන් නෙමෙයි. තරංගෙ. තරංගෙ. මේ තරංගයක් අපි ඕගොල්ලන්ට මේ ගල්කිස්ස දෙහිවල ඉඳන් ගල්කිස්සට වැල්ලවත්තට යනකම් අපි මේ තරංගයක් දුන්නා. මන් දැපිනෝ එහා පැත්තේ හෝටලේ ඉදි වෙනවා ලස්සන්ට. මේ පැත්තේ හෝටල් අප්ඩේට් වෙනවා. මේක ආයතනයේ හැදුනට පස්සේ මේ තරඟෙට සූදානම් වෙලා සිටී. නමුත් මේ පරිගැනීමෙන් පස්සේ ආයිමත් මේ කලින් විදියට මේ විදියටම තමයි ආයිමත් ඔපරේෂන් එක යන්නේ. ඉතාමත්ම කනගාටුයි මේ වෙච්ච සිද්ධියට. ඉතාමත්ම කනගාටුයි.